समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि मे संध्यायामे අපේ සදහවත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගැනීමේ අරමුණ පරමාර්ථය ඇතිව අද පින්කමේ දායකත්වයේ දරන්නේ ලංකාවේ ජීවත් වෙන අචිනි සෙනවිරත්න නෝනා මහත්මිය तुम्हें मैं उत्तम पिंकम सितकराने आदरणीय अम्मा अवरुद्ध हत्या हतक संपूर्ण करनवा तमंगे जीवित गमम मागे हेट दावसटे विषय क्वेनी दाटे इतिंग आदरणीय अम्मा टे आशीर्वाद कराने चित्रा सेनविरातने माता बटे आशीर्वाद कराने तमाई अद मैं उत्तम मू पुण्य कार्मय मैं विद्यटे सितकराने टापिटे आराधना कले आदरणीय माऊ वेनुवेन थमांग वेनुवेन अगेम थमांगे दुआ दारुआन वेनुवेन बहु फिंकाटेयुतु एतुमिय वारिंग वार सिदु करनवा सेसेम पलांगोड बेलिहुल्लोय आरनिकेतन मिगदाय विदसुन सेनसुनेत ए भावनाशालाव एही कटेयुतु थवम केरेमिन तिबेन निसा එතුමිය එහි කටයුතු නිමා කර ගන්නට මීට මාස ගණනාවකට කලින් බොහොම ශ්‍රද්ධාවෙන් දායක වුණා. ඒ වෙලාවෙත් තමන්ගේ ජීවිතයට වගේම තමන්ගේ මව් දෙමව්පියන්ටත් ආශිර්වාද කරමින් තමයි ඒ කටයුතු සිදු කළේ. ඉතින් අපි සතුටු වෙනවා අද දවසේ තමන්ගේ ආදරණීය අම්මගේ जन्मदिने वेनुवेन मेवा गे उत्तम पिंकमक एतुमिय गे आराधनावेन अचिनी सेनविरत्न नोना महत्मिनियट एतुमिय मुल्वेला सिद्ध करला देन्नट लबीम पिलिबंदव इतिं ओब हेम केनेकुटम प्रयोजनवत् वेन दहम करुणु कीपयक मेहिदी अपि साकच्छा करन्नट अपेक्षा करनवा विशेषम बुदुरजानन वहंस के शासने अपिट मगपेन्वाने लबुनु फलवेनी अवस्थावेम उपरिम प्रयोजने अरगेन वीर्ययेन युक्तव मे भवगमन निमा करगन्नट कटयुतु करन्नट कियला ए तमाय भाग्यवतुन वहंस के देशनावे अवधारणे करन्ने लौकिकव सार्थक वीम बुद्धदहम प्रतिक्षेप करन्ने अध्यापनिकव वेवा आर्थिकमे वसेन वेवा अपि सार्थक वीम पे सार्थकत्वे वेनुवेन अपि देवाल किरीम बुद्ध समये प्रतिक्षेप किरीमक ने नमुत बुद्ध समय अपिट अवधारणे करनवा मे ससरे बियकारुकम वटहागेन पुलुवांग उपरिम वीर्य करला कैसे हो मैं ससर गमन निमा कर गन्नट आवश्य करन पदनम सकसा गन्नट कियला लबुनु उतुम मिनिस बावे तुला ओबट मताक के नवती लो एड संगरावे कवियाक खलकिनी बुद्धु के ने कुन उपदिन्ने दुखकिनी मिनिसाद भाव लब गन्ने मेदेकिनी मेससर दुख दुरलान्ने सुदनेनी किम वीरिय नोकरान्ने तथागत धर्मेट अनुव
ලොවැඩ සඟරා කතුවර හිමියන් එය සටහන් කරලා තිබෙනවා. මොකක්ද? තාම කලාතුරකින් තමයි ගොඩාක් දුක් විඳලා තමයි අපි මනුෂ්‍යාත්මයක් ලබා ගන්නෙ. ඒ වගේම හරීම දුර්ලභයි බුද්ධෝත්පාද කාලයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට දුර්ලභව ලැබෙන දෙයක් තථාගත ධර්මය. මේ දෙකම ලැබිච්ච අවස්ථාවේ අපි වීරිය කරන් නැතුව හිටියොත් අපිට මේ ශාසනය මගහැරෙන්නට ඉඩ අවකාශය තියෙනවා. එහෙනම් දැන් අපිට අවශ්‍ය කරුණු දෙකම තියෙනවා. මනුෂ්‍යාත්මයත් ලැබිලා තියෙනවා. උතුම් බුද්ධෝත්පාද කාලයක ඒ උතුම් මනුෂ්‍යාත්මය අපිට ලැබිලා තිබෙන්නේ. එතකොට අපි පතනමක් හරි මේ සසර අනාරක්ෂිත බව නැති කරගන්න පදනම හරි දාගන්න මේ උතුම් අවස්ථාව ප්‍රයෝජනයට ගන්න අපි හැම කෙනෙක්ම වීරිය කරන්න ඕන. කිහි වේවා පැවිදි වේවා. විශේෂ ප්‍රාර්ථනා තියන අය ඉන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ විවිධ තනතුරු සඳහා පාරමී පුරණැත්තු ඉන්න පුළුවන්. අග්‍රශ්‍රාවක තනතුරු, අග්‍රශ්‍රාවිකා තනතුරු, අසූ මහා ශ්‍රාවකයෝ අතරට පත්වෙන්ට මෙහෙම විශේෂ පාරමිතියෙන් අය ඉන්න පුළුවන්. ඒ අයට වුණත් මේ උතුම් මාර්ගඵල අවබෝධයෙහි යටත් පිරිසෙන් උතුම් සෝතාපන්න ඵලයටවත් මේ භවයේ පත්වෙන්නට වීර්ය කරනවා කියන එකෙන් වැරද්දක් වෙයි කියලා මා හිතන්නේ නැහැ. ඒකෙන් අවඩක් වෙයි කියලා ධර්මයට අනුව අපිට හිතන්න අමාරුයි. මොකද හේතුව අපේ සෝතාපන්න ඵලයට පත්ුණත් භව හතක උප්පත්තිය ලබන බව තථාගත දේශනාවේ සඳහන් වෙනවා. රතන සූත්‍රයේ තියෙන්නේ නත්තේ භවං අට්ඨමං ආදියಂತಿ. අටවෙනි භවයක් නැහැ. භව හතකින් සසර ගමන නිම කරනවා. එතකොට මේ ලැබිච්ච උතුම් මනුෂ්‍ය ආත්ම භාවයයි අපි වීරිය කරලා උතුම් සෝතාපන්න ඵලයට හරි පත් වෙලා අපි මිය ගියොත් පැවිද්දවන අපි අපවත් වුණොත් අපිට අපේ අර වගේ විශේෂ පාරමී තිබෙනවා නම් ඊළඟ බුද්ධ ශාසනය දක්වා ඉතා දීර්ඝ ආවුස සහිත භවවල උප්පත්තිය ලබන්න පුළුවන් කෙනෙකුට. මොකද සෝතාපන්න ඵලයට පත්වීම සඳහා අපි කවුරුත් වීරිය කළ යුත්තේ අනිත් සියලු පින්කම් වලින් රැකවරණයක් තිබුණට ඒ රැකවරණය පිළිබඳව නිශ්චිත ස්ථාවර සහතිකයක් නැහැනේ. අපායගාමී වෙන්නේ නැහැ කියලා. මට මතක් වෙනවා සක්කපඤ්ඤ සූත්‍රය. සක්‍ර දේවේන්ද්‍රයා සමග භාග්‍යවතුන් වහන්සේ සිත කරපු දහම් සංවාදය දීඝනිකායේ. එහි සක්‍රදේවේන්ද්‍රයා සඳහන් කරනවා ස්වාමීනි මම නැවත අපායගාමී වෙන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කාව එවැනි ප්‍රකාශනයක් කරන්නට නම් එතුමා තථාගත ධර්මය අහලා උතුම් සෝතාපන්න ඵලයට පත්වෙන්න ඕනනේ. මම නැවත උපදුනොත් උපදින්නේ සුගති භූමියකමයි කියලා එතුමා සඳහන් කරනවා සක්‍රදේවේන්ද්‍රයා. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙකු ගැන කියන්නේ නියත සම්බෝධි පරායනයි. නියත සම්බෝධි පරායනයි කියන්නේ ස්ථිරවම උතුම්
අවබෝධයට පත් වෙලා උතුම් නිවනින් සැනසෙනවා කියන එක. එහින්ද අපි හැම කෙනෙක්ම ඔබ මම කවුරුත් මේ ජීවිතය තුළ වීරිය කරන්න ඕනේ උතුම් සෝතාපන්න ඵලයට හෝ පත් වෙලා මේ භවය නිමා කරන්න මේ භවය නිමා කරන්න ඒකට වීරිය කළ යුතුයි. එතෙන්ට බැරි හෝ එවැනි අරමුණකට යන්න හිතක් නැති අය දැන් මුකුත් නොකර ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒ එවැනි අරමුණක් අපි කියමුකෝ බෑ සෝතාපන්න වෙන්නත් වීරිය කරන්න බෑ. හැබැයි අටුම ඔබට තුනුරුවන් සරණ යන්න පුළුවන්. අපට අඩුම අවම වශයෙන් ඔබට පංචශීල ප්‍රතිපදාව පුරන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් ධර්මයේ ටිකක් ඉගෙන ගන්න පුළුවන්. සිල්වතුන් ගුණවතුන් උදෙසත් දුකී මගී යාචකහදින් උදෙසත් පුළුවන් ආකාරයෙන් ශක්ති ප්‍රමාණයෙන් දම්පම් පූජ කරන්න පුළුවන්. ඔබට පුළුවන් පහසුවෙන්ම මෛත්‍රී වැනි උතුම් භාවනාවක් ප්‍රගුණ කරගන්න. උතුම් භාවනාවක් ප්‍රගුණ කරගන්න පුළුවන් ඔබගේ ජීවිතය තුළනේ. ඒ වගේ අවස්ථාවන් ඔබට තාම තිබෙනවා. කියන්නේ මාර්ගඵලලාභියෙක් වෙන්න උනන්දුවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ ආකාරයේ සසර යම් කිසි ආකාරයකට රැකවරණයක් ලැබෙන රැකවරණයක් සැලසෙන ප්‍රතිපදාවන් ඔබට පූර්ණේ කරගන්න පුළුවන් මේ භවය තුළදී. මා ඔබට තථාගත දහමට අනුව පුංචි උනන්දු කිරීමක් සිත කරන්නේ උද්‍යෝගයක් ඇති කරන්නේ අඩුම ඉලක්කයක් තියාගෙන පුහුණු වෙමු අපි. මහත් පුහුණු වෙනවා. ඉලක්කයක් තියාගෙන පුහුණු වෙමු. මේ භවය නිම කරන්නේ නෑ සෝතාපන්න ඵලයටවත්පත් නොවී කියලා. ඒ අරමුණේ ඉඳන් අපි අපේ ආධ්‍යාත්මික පුහුණුව සිත කරමු. මොනවද අපිට කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ පළමු දේ සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂව ආශ්‍රය කරන්න ඕනේ. සත්පුරුෂව ආශ්‍රය කරන්න ඕනේ. සත්පුරුෂ භාවයේ සම්බන්ධ අර්ථකථනයි පරම තත්වයට කියොත්ින් එතනදී අපිට මුණ ගැහෙන්නේ මාර්ගඵල ලැබපු උත්තමයෝ. සත්පුරුෂ කම කියන්නේ සත්පුරුෂ යෙකු බවට කෙනෙකු පත් වුණා, කල්යාණ මිත්‍රයෙකු බවට කෙනෙකු පත් වුණා කියන එක එහි පරම අර්ථයට ගියොතින් ඒ උතුම් මාර්ගඵලලාභියෙකු බවට පත් වෙච්ච කෙනෙක්මයි. ඒ උපරිම තත්ත්වය. හැබැයි යටත් පිරිසෙන් තවම මේ මාර්ගය තුල ඵලලාභියෙක් නුනත් මේ මාර්ගය පුහුණු වෙන කෙනෙකු පුහුණු වෙමින් ඉන්න සත්පුරුෂ ධර්මයක් නේ. අන්නේ සත්පුරුෂ ධර්මයක් පුහුණු වෙන කෙනෙකු හෝ අසුර අත්‍යවශ්‍යයි. ඒකේ තියෙන ඉතාම ලස්සන කාරණයක් එතන තියෙන්නේ. දැන් අපිට ඉලක්කයක් තියෙනවා නම් අපිට හරි උපකාරවත් වෙනවා ඒ ඉලක්කය සම්පූර්ණ කරගත්තු කෙනෙක් ඇසුරු කරන එක හෝ ඒ ඉලක්කයටම ගමන් කරන කෙනෙක් ඇසුරු කරන එක. ඒක සාමාන්‍ය ජීවිතෙදිත් එහෙමනේ. ඕලෙවල් විභාගයට පෙනී සිටින කෙනෙකුට ඒලෙවල් විභාගයට පෙනී සිටින කෙනෙකුට එය සමත් වෙච්ච කෙනෙක් ආශ්‍රය කළොත් ලොකු උද්‍යෝගයක් ඇති කරගන්න වීරයක් ඇති කරගන්න වගේම දැනුම ඒ සඳහා අවශ්‍ය කරන දැනුම දියුණු කරගන්න ඒ ආශ්‍රයෙන් ලොකු උදව්වක් හම්බ වෙනවා. ඊළඟට ගැටලු තියෙන තැන්
තමන් වැරදි මාර්ගයක යනවනම් එය නිවැරදි කරගන්න අවශ්‍ය කරන පසුබිම ඒ තමන්ට වඩා අධ්‍යාපනිකව ඒ අරමුණු සම්පූර්ණ කර ගැනීම අතින් ඉහළට ගියපු කෙනෙක්ව ඇසුරු කිරීමෙන් නේද ඇසුරු කිරීමෙන් අවස්ථාවක් හම්බෙනවා උදව්වක් ශක්තියක් ගන්න පුළුවන් යාගේ එයා දිහා බල බල අපිට උද්‍යෝගිමත් වෙන්න පුළුවන් වීරියවන්ත වෙන්න පුළුවන් එයා දිහා බල බල අපි කියමු කොහෙම කෙනෙක් නැහැ එහෙම කෙනෙක් නැති උනත් ඔබට හමු වෙනව හොඳ කල්යාණ මිත්‍රෙක් ඔබ වගේම මේ අරමුණට වීරිය කරන මේ ඉලක්කයට වීරියවන්ත වෙන ලෞකික ජීවිතෙන් ඕ ලෙවල් පාස් වෙන්න ඕන කියලා අතිස්ථානින් වැඩ කරන එතකොට යා නිතරම හොයනවා ඒ විභාගයේ සමත් වෙන්න අවශ්‍ය කරන දැනුම යා හොයනවා ඒ සඳහා කරන්න තියෙන දේවල් යා කරනවා නොකරන්න තියෙන දේවල් නොකර ඉන්නවා පේනවා එතකොට එවැනි කෙනෙක් ඇසුරු කරත් එවැනි කෙනෙක් ඇසුරු කරත් අපිට අපේ අරමුණට ලොකු ශක්තියක් වෙනවනේ මොන ඕ ලෙවල්ද ඕවා කරලා වැඩක් නැහැ පිස්සුද කොහෙක් වැඩක් තියේද විභාග පාස් වෙලා කියන වගේ මිනිහෙක් ඇසුරු කරනවට වඩා එවැනි අරමුණකට පුහුණු වෙන මිනිස්සෙක් ඇසුරු කරොත් එයත් එක්ක එක සමාන්තර ගමනක් යන්න එයත් එක්ක දැනුම හුවමාරු කරගන්න අපේ උද්‍යෝගය අපේ වීරිය අඛණ්ඩව එයත් එක්කම පවත්වගෙන යන්න අපට සමාන ඥානයක් සමාන ඉලක්කයක සමාන ඒ කාලෙම අනෙක් කෙනෙක් එක්ක ඇසුරු කරත් ලොකු උදව්වක් නේ දැන් අපි විශ්වවිද්‍යාලෙ ඉඳිද්දී උසස් පෙළ කරද්දී අපේ යාළුවෙක්ගෙන පාඩම් කරේ එක පන්ති අයත් එක්ක පාඩම් කරේ එක පන්ති අයත් එක්ක තමයි සාකච්ඡා කළේ විවාද කළේ සංවාද කළේ දැනුම තොරතුරු බෙදා හදාගත්තේ සමහර වෙලාවට අපි ඉගෙනගත්තු දෙයක් මම උගන්වනවා සමහර වෙලාවට මම හන් ඉන්න අනිත් කෙනා උගන්වනවා ඒකට ඒකෙන් අපි දැනුම අපේ අලුත් උනානේ අපේ දැනුම අලුත් උනා අපේ දැනුම නිවැරදි වුණා වෙනත් පුළුල් දේවල් අපිට පේන්න පටන් ගත්තා මේ දේවල් උනේ සමාන අය ඇසුරු කරලා සමාන දැනුම් මට්ටමක සමාන ඉලක්කයක හැබැයි ඊට ඉහළ අය ඇසුරු කරනකොට අපිට ලැබුණු දැනුම වැඩි වීරිය වැඩි අවබෝධය වැඩි ඒක හැබැයි අරමුණට යන්න ඕනේ කියන විශ්වාසෙ වැඩි මොකද අපිට වඩා ඉහළ කෙනෙක් යා. එයා එතෙන්ට ගිහිල්ලා එක ගැන කියන්නේ. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා තමන්ට වඩා ඉහළ උතුම් මගඵලලාභී උත්තමයෙක් ඇසුරු නිසුරු කරන්ට ලැබුණොත් ඒක භාග්යක්. ජීවමාන එවැනි මගඵලලාභී උතුමෙක් අපිට ඇසුරු නිසුරු කරන්ට ලැබුණොත් ඒක භාග්යක්. ඒ අපේ අරමුණට, ඒ අපේ ඉලක්කයට, අපේ ආධ්‍යාත්මික ඒ ගෝල් එකට ලොකු ශක්තියක්, ලොකු උදව්වක්, ලොකු උපකාරයක්. දැන් අපිට එහෙම කෙනෙක් නැති වුණත් යටත් පිරිසෙන් එවැනි අරමුණක් හිතේ තියාගෙන හිතේ දරාගෙන පුහුණු වෙන කෙනෙකු හෝ අපි අපේ ජීවිතේ ආශ්‍රය නිශ්‍රය කරනවා කියන්නේ අපට විශාල වීරියක් උද්‍යෝගයක් අඛණ්ඩව පාත්ව ගන්න එක ලොකු උපකාරයක් වෙනවා ඒකයි සත්පුරුෂ ඇසුර තථාගත ධර්මයේ දැඩි ලෙස අවධාරණය කරන්නේ උතුම් සෝතාපන්න ඵලයට පත්වීම සඳහා
බුදුරජාණන් වහන්සේ නමක්, මහරහතන් වහන්සේ නමක්, අනාගාමී සකදාගාමී සෝතාපන්න ආදී උතුම් මාර්ගඵලයට පත්වෙච්ච උත්තමයාණන් වහන්සේ නමක්, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අපිට ඇසුරු කරන්ට ලැබෙනවා නම් එය විශාල භාග්යක්. මොකද අපිට අඛණ්ඩව එවැනි ඵලයට පත්වෙච්ච උත්තමෙක් එක්ක යන ගමන වඩා නිවැරදිම මාර්ගය දැන කියා ගන්න පුළුවන් වෙනවා. වඩා පහසුම මාර්ගය දැන කියා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා එවැනි ඵලයකට පත්වෙච්ච උත්තමෙක් එක්ක ඒ පුහුණුවේ නියැලෙන එක. හැබැයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙකුත් හොයා ගන්න නැහැ. ඉතින් අපි කොහොමද මේ දේ කරන්නේ? උනා කියන අය ගැන ලොකු පැහැදීමකුත් විශ්වාසයකුත් නැහැ. කොහොමද කරන්නේ? බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවේ ඒ සඳහා පිළිතුර අපිට දේශනා කරලා. උන්වහන්සේ අපිට අවධාරණය කළේ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ගුරුතන්හි තබා ගන්නට කියලා. කුමක්ද? ශ්‍රී සද්ධර්මය. ශ්‍රී සද්ධර්මය ගුරුවරයා කරගන්න. ශ්‍රී සද්ධර්මය අපේ නායකයා කරගන්න, කොඩිය කරගන්න, දජය කරගන්න ධර්මය. මොකද යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා යනුම බුදුන් දැකීමයි, බුදුන් දකිනවා යනුම දහම දැකීමයි කියලා සංයුත්ත නිකායේ වක්කලි සංයුත්තේ වක්කලි සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කළා. කින්තේ වක්කලි මිනා පූතිකායේන වක්කලි, නුඹට මේ නව දොරකින් දුගඳ හමනාදේ වැගිරෙන මේ ශරීරය දැකීමෙන් ඇති ඵලය කුමක්ද? යෝකෝ වක්කලි යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි යම් කිසි කෙනෙක් ධර්මය දැක්කෝතින් ඒ ඇත්තමා දකිනවා. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති, යමෙක් මා දැක්කා යනු ධර්මය දැක්ක කියන එකයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යමෙක් ධර්මය දැක්කා යනු ඔහු මා දැක්ක කියන එකයි. එතකොට අපිට තවමත් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒ තථාගතයන් වහන්සේ වදාළ උතුම් ධර්මය ඇසුරු කිරීම, උතුම් ධර්මය සේවනය කිරීම. ධර්මය සේවනය කරන, ධර්මය ඇසුරු කරන කෙනාට, ධර්මයෙන් සේවනය කරන, ධර්මය ඇසුරු කරන කෙනාට කවදාවක්වත්, මතක තියාගන්න, කවදාවක්වත් වරදින්නේ නැහැ. කදාකත් වරදින්නේ නැහැ. මොකද දහමේ තාම නිරවුල්ව අපිට පාර කියනවා, මෙන්න මේ මාර්ගය ප්‍රගුණ කරගත්තෝතින් මේ ඵලයට පත් වෙනවා. ඒක දම්සක් පැවතුන් සූත්‍රයේ ඉඳලම භාග්‍යවතුන් වහන්සේ තාම නිරවුල්ව දේශනා කළා තිනු. උන්වහන්සේ පළවෙනි දේශනාවේදී තමන් වහන්සේගේ උන්වහන්සේ වදාළනේ, මම අන්ත දෙකක් අතෑරියා. කාමසුකල්ලි කහනු යෝගයත් අත්ත කිලමතානු යෝගය. ඊළඟට මම උතුම් මධ්‍යම ප්‍රතිපදාව නැත්තං ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා, පුහුණු කළා. ඒ අනුව මම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. උන්වහන්සේ අපිට අයින් වෙන්න දේවලුත් කියනවා, වඩන්න දේවලුත් කියනවා. එතකොට උන්වහන්සේ ඵලයකට පත් වෙලා කොයි වෙලාවකවත් ඵලයට පත් වෙච්ච විදිය පැහැදිලි නොකරනේ. උන්වහන්සේ ඵලයට පත් වුණා, තමන් වහන්සේ ඵලයට පත් වෙච්ච විදිය අපිට දේශනා කළා. ඒ මාර්ගය. ඒක ප්‍රායෝගිකව පුහුණු කරලා අපටත් ඒ தත්වෙටම පත් වෙන්න පුළුවන් බව
උන්වහන්සේ අවතාරණය කළා. බලන්න එය ශාස්ත්‍රූවරයාට විතරක්ම ලැබෙන විශේෂ අවස්ථාවක් ලෙස කොතනකවත් පෙන්නලා නැහැ. අපේ තථාගතයන් වහන්සේ සුවිශේෂීම උතුම්ම ගුරුවරයෙක් වෙන්නේ ඒකයිනේ. උන්වහන්සේ යම් ප්‍රතිඵලයක් ලැබුවද තම ජීවිතය තුළ එයම ලබා ගන්නට මාර්ගය කියලා දුන්නා. මාර්ගය වදාලා. එතකොට මාර්ගය අදටත් තියෙනවා. උතුම් මාර්ගය අෂ්ටාංගික මාර්ගය. ඒ ප්‍රතිපදාව අපි ප්‍රගුණ කරනවා නම් අපිට කවදාවත් උතුම් නිවන මග හැරෙන්නේ නැති බව. ඒක මාර්ගයේ ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. එය අවබෝධ කර ගැනීමේ සහ එය තුල කියන දේවල් ප්‍රගුණ කරගන්න පුහුණු කරගන්න අපි දක්වන දායකත්වය අපිට කොච්චර ඒක කරන්න ඕනිද? ඒ සඳහා අපිට කොච්චර දායක වෙන්න පුළුවන්ද? එවැනි ප්‍රශ්නයකනේ අපි කවුරුත් ඉන්නේ මේ. පටිච්චසම්පාද ධර්මය අවබෝධ කර ගැනීමට, තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ වදාළා ඒ ප්‍රතිපදාව පුහුණු කරගන්නට ප්‍රතිපදාව නැතිකමේ ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා අපි දක්වන දායකත්වය සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. එය අවබෝධ කරගන්න අපේ ඥාණය කොච්චර ප්‍රගුණ වෙනවද, ප්‍රගුණ කරනවද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වටහා ගන්න අපේ නුවණ කොච්චර පුළුල්ව විකසිත වෙනවද, කොච්චර දුරට විකසිත කරන්න පුළුවන්ද කියන කාරණාව එක්ක තමයි අපි සසරේ කොච්චර දුරක් යනවාද කියන එක තීරණය වෙන්නේ. එනිසා අපි කවුරුත් අතරමං වෙලා නැහැ. දෙවෙනි කාරණය තියෙනවා. දෙවෙනි කාරණය තියෙනකොට පළවෙනි කරුණත් හමු වෙනවා. මොකද්ද? සද්ධම්ම සවණන්නේ. සද්ධම්ම සවණ. සද්ධර්මය ශ්‍රවණය කිරීම, නැත්නම් සද්ධර්මය සාකච්ඡා කිරීම, සද්ධර්මය ඇසුරු කිරීම. දැන් ඕනම කෙනෙකුට තථාගත ධර්මය සුලභව අවබෝධ කරගන්න ක්‍රමවේද තියෙනවා. නොදන්න තයක් විමසලා දැනගන්න ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඊළඟට ධර්මය කියවන්න, තමන්ටම කියවන්න ධර්ම ග්‍රන්ථ සිංහල බසින්, ඉංග්‍රීසි බසින් ඒ තථාගතයන් වහන්සේගේ මූලික දේශනාවන් ලියවිලා සටහන් වෙලා තියෙනවා. කෙනෙකුට තවදුරටත් එය පුළුල්ව වටහා ගන්න පාලි භාෂාව ඉගෙන ගන්නත් පුළුවන් පොඩ්ඩක් හරි. යම් අවබෝධයක් ලබා ගන්නත් පහසුකම් දැන් ලෝකේ තියෙනවා. පොඩ්ඩක්වත් මුකුත් නැත්තේ නෑ දැන්. බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ තමන්ටම මේ තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය පැහැදිලි කරගන්න සුලභ ක්‍රමවේද රාශියක් දැන් තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ අවුරුදු 50කට කලින් ලංකාවේ ධර්මය වටහා ගන්න, ධර්මය ශ්‍රවණය කරන්න, ධර්මය සාකච්ඡා කරන්න අවකාශයක් හම්බුනේ ඉතාම සුළු පිරිසකට. අද එහෙම පිරිස සුළු නෑ. එහෙම දහම තේරුම් ගන්න, දහම ඉගෙන ගන්න තියෙන අවකාශ කොච්චර පුළුල්ද? කොච්චර පුළුල්ද? මේ නවීන තාක්ෂණය, අන්තර්ජාලය, මේ හැම දෙයක් ඇතුළෙම ඔබට, අපට, අපි ඕනම කෙනෙකුට, ඕනම කෙනෙකුට මේ තථාගත දේශනාව පිළිබඳව කරුණුකාරණා ඉගෙන ගන්න, දැන කියා ගන්න, සොයා ගන්න පුළුවන්කම තිබෙනවා.
එනිසා මා ඔබට යෝජනා කරනවා ඔබ ධර්මය අහන්ට ඔබේ මනසේ ධර්මය සාකච්ඡා කරන්න දහම කියවන්න දහම ඇසුරු කරන්න ඔබේ මනසේ අවශ්‍ය කරන පසුබිම හදාගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ ගොඩාක් වෙලාවට අපිට දහම මගහැරිලා තියෙන්නේ ධර්මයේ නැති හින්දා නෙමෙයි ඒ වහන්ට අපි දක්වන උනන්දු නැති හින්දා දැන් අපි තාසතුට වෙන විශාල පිරිසක් හැම දවසකම බුදු පුතුන් මුහුණු පොතේ දේශනාවක් සජීවීව කර විශාල පිරිසක් සජීවී වහන මගේ දේශනාව විතරක් නෙමෙයි කොච්චර සායනහන්සලගේ උතුම් ධම් කරුණු පැහැදිලි කරන දේශනා මිනිස්සු ලක්ෂ ගණන් ශ්‍රවණය කරනවා. ඉතින් ගුරුවරු වෙන අපි පරිස්සම් වෙන්න ඕන. වැරදි දෙයක් sannivedane නොකර ඉන්න. පුළුවන් තරම් තමන් නිරවුල්ව අධ්‍යයනය කරලා තේරුම් අරගෙන තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ දහමට අවමානයක් නොවෙන්න එය පැහැදිලි කිරීම අපි විසින් කළ යුතුයි. ඒක අපේ වගකීම. හැබැයි මම යෝජනා කරනවා මේ දේශනා ශ්‍රවණය කරලා එය විමර්ශනය කරන්න. එය නුවණින් විමසලා බලන්න කියලා. පනිකම්ම දේශනාවන් අහහ ගියා කියලම අවබෝධ වෙන්නේ නැහැ. ඒක ඒ පැය ගත වීමක් විතරක් වෙන්න පුළුවන්. එහින්තා ඒ අහන ධර්ම කරුණු සිතේ තියාගන්න. සිතේ තියාගෙන මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරන්න. හොඳට ශ්‍රවණය කරන් සුනාත ඊළඟට ධාරේත හොඳට ධාරණය කරගෙන ය නැවත නැවතත් නැවත නැවතත් මෙනෙහි කරන්. එතකොට චින්තාමය ප්‍රඥාව සුතමය වශයෙන් ප්‍රඥාව ලැබෙනවා අහනකොට. ආ ඇත්තනේ හරිනේ අපිට එන සිතුවිලි ශ්‍රවණය කරනකොට. ය නැවත නැවතත් නුවණින් මෙනෙහි කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරන්න ඕන. නුවණින් මෙනෙහි කරනකොට තව තවත් තව තවත් හොඳට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඊළඟට එය පුහුණු වෙන්න පටන් ගන්නවා. පුහුණු වෙන්න පටන් ගන්නවා. භාවනාමය පඤ්ඤා කිව්වේ වඩනවා කියන එකනේ. භාවනා කියන්නේ වඩනවා කියන එකනේ. පුහුණු වෙනවා කියන එක. ප්‍රැක්ටිස් කරනවා. ඒක පුහුණු වෙන්න පටන් ගන්නවා. දැන් අපි දහම් කරුණක් අහනවා මෙහෙම. මොකක්ද? හැම දෙයක්ම අනිත්‍යතාවයට අයිති. කිසිම දෙයක් නොවෙනස්ව පවත්වන්න බෑ. ධර්මී ඉගෙන ගන්නවා. වෙනස් දේවල් නෑ. හැම දෙම වෙනස් වෙනවා. මොකද හේතු නිසා හටගත්තුවා. එතකොට ලැබෙන සෑම අත්දැකීමකදීම ලැබෙන සෑම අත්දැකීමක් එක්කම අපි නුවණින් විමර්ශනය කරනවා නම් මේක වෙනස් වෙන්නේ මේ හේතු නිසා හටගත්තු දෙයක් නිසා නේද කියලා. මේ වෙනස් වෙන හේතු වලින් නේද මෙය හටගෙන තියෙන්නේ කියලා සෑම දෙයක් ගැනම සිතුවිල්ලක් ගැනම අපි නුවණින් කල්පනා කරනවා නම් ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා ඊළඟට. ඒ ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ ප්‍රත්‍යක්ෂයෙන් තමයි අපේ සිත නිමෙන්න පටන් ගන්න ටික ටික. අපේ තිබුණු ආවේග ටික 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 අඩු වෙලා යන්න පටන් ගන්න.
අහංගිටියක් කියලාම වෙන්නේ නැහැ. කොච්චර වනාහනා ඉන්නවදනේ? ඇත්තටම අහංගින්නා ඉන්නවා. අහංගිටියට එය නුවණ මෙහෙවලා එය විමර්ශනය කරන්නේ නැත්තම් විමසා බලන්නේ නැත්තම් එයාගේ අත්දැකීම් වලදී ඒක එයාට එන්නේ නැහැ ඉදිරිපත් වෙලා. ඒක සබ්ජෙක්ට් එකක් විදිහට එයාට පුළුවන්. ඒ කියුවේ අපිට අරමුණු හමු වෙන වෙලාවට අරමුණු හමු වෙන වෙලාවට අරමුණු එක්ක අපේ ඉන්ද්‍රියන් එකතු වෙන වෙලාවට ඒ එක්ක අපේ සිතුවිලි උපදින වෙලාවට අපට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ඒ දේවල් අවබෝධ කරන්න පුළුවන් වෙනකොට තමයි අපේ ප්‍රත්‍යක්ෂය බවට ඒවා පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණාම වෙන්නේ අපි බණ අහනවා. හැබැයි අපිට අත්දැකීම් ලැබෙනකොට ඒව අපි වෙන විදියකට විග්‍රහ කරගන්නවා. එතකොට සාමාන්‍ය මිනිස්සු වගේමයි. අකමැති දෙයක් වෙනකොට රණ්ඩු වෙන්න යනවා. අකමැති දෙයක් වෙනකොට අපි පැනලා රණ්ඩු වෙන්න යනවා කියන එකේ අදහසම අපි ඒ සම්බන්ධව අපේ මනසෙන් දේවල් සම්බන්ධව දීලා තියෙන පිළිගැනීම නিত্য සුඛ ආත්ම විදියට අපේ මනස ඇතුලෙන් තදින් පිළි අරගෙන ඉන්න හින්දා තමයි අකමැති දෙයක් එක්ක අපිට ආවේගකාරී ගැටුමක් එන්නේ. කැමති අරමුණක් එක්ක දැඩි ආසාවක් උග්‍ර තෘෂ්ණාවක් පාලනය කරන්න බැරි ආසාවන් ඇතුළු ආවේග ටිකක් එන්නේ අපේ මනසේ අපි කොටාගෙන තියෙන දැඩි ලෙස තැම්පත් කරගෙන තියෙන සංස්කාරයක සංකල්පයක සිතුවිලියක. එතකොට ඒ දැඩි ලෙස අපි තහවුරු වෙලා තියෙන සිතුවිල්ල තුළ අපි සෑම දෙයක්ම හේතුඵල ධර්මතාවන්ට අනුකූලව බලන ඒ උතුම් මානසික පසුබිම නම් අපි ගොඩනගාගෙන තියෙන්නේ. මතක තියාගන්න අපිට තාම ඉක්මනින් අර වගේ අරමුණු අපිට මුණ ගැහුණත් අපි හමුවට ආවත් ඉතාම ඉක්මනින් ඒ අරමුණු නිසා ඇතිවෙන ආවේග පාලනය කරගන්න තුනී කරගන්න නැති කරගන්න අපට පදනමක් හැදෙනවා. ඒ අහපු ප්‍රමාණයට වඩා අහපු දේවල් තේරුම් අරගෙන අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණය මත තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙනම් මා යෝජනා කරන ඔබට පරින් වර ශ්‍රවණය කරා සාකච්ඡා කරා වෙලාව තියෙනවා නම් මූලාශ්‍ර කියවන් ඒවා තමන් විග්‍රහ කරගන්න වටහා ගන්න සීකල්පනාවෙන් මෙනෙහි කරා. අදකීම් වෙනකොට ඒ අහපු දේ එක්ක ඒ තේරුම්ගත්තු දේත් එක්ක ඒ අත්දැකීම් ඒ අලුත් අරමුණු නිසා හටගත්තු සිතුවිලි විග්‍රහ කරගන්න තේරුම් ගන්න. එතකොට ඔබටම ටික ටික දැනෙන්න ගනි ඔබේ මනස පියවරෙන් පියවර දැනට තියෙන උග්‍ර ආවේග සංසිඳිලා යන ආකාරය. ඒ අවබෝධෙත් එක්ක ලැබෙන සැනසීම සුවය ඔබ පියවරෙන් පියවර අත්විඳින්න පටන් ගනී. මාත් පොඩු වෙනවා. මම ඔබට යෝජනා කරනවා බුදුහාමුදුරුවෝ මේ උතුම්
සෝතාපන්න ඵලයට හෝ අපි පත්වෙන එක අගය කරලා තියන්නේ අගය කරලා තියන්නේ තාම ඉහළින් කොහොමද පත්තව්‍යා ඒක රජ්ජේන දැන් බොහෝ වෙලාවට මිනිස්සු හිතන එකක් නේ මේ රාජ්‍ය ඵලය හම්බ වෙනවා නම් ඒක මේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ලෙස එතකොට ඒ රටක රාජ්‍ය බලය පළාතක රාජ්‍ය බලය ගැනනේ ඒ අපි හිතන්නේ හැබැයි ලෝකයේම රජකම හම්බුණු ඒකට කියනවා සක්විති රජකම කියලා පත්තව්‍යා ඒක රජ්‍යේන පෘථුවියේම එකම රජු අද එහෙම රජ කෙනෙක් නැහැ බලපෑම් කළ හැකි රාජ්‍යයන් තියෙනවා නේ ඒ ඒ කාලේ රාජ්‍ය ප්‍රධානියා එහෙම ඉන්නවා දැන් ඇමරිකානුවෝ ඉන්නවා එතන රෂියා ඉන්නවා චීනය ඉන්නවා එහෙම රටවල් තියෙනවා ලෝකෙටම බලපෑම් කරගත හැකි බලගතු රාජ්‍යයන් තියෙනවා බලගතු රාජ්‍ය ඒවයි ඒ ඒ කාලේ ඉන්න ප්‍රධානියා බලගතු කෙනෙක් ලෝකපාලකෙක් වගේ තමයි වැඩ කරන්නේ ලෝකපාලකයෝ අන්නේ වෙනි තත්වයකට පත් වුණු කෙනෙක් පෘථුවියේම රජ වුණා පෘථුවියේම රජ වුණා පතව්‍යා ඒක රජ්ජේ ඊටත් වඩා භාග්‍යතුනාස දේශනා කරා ඊටත් වඩා ඊළඟට සග්ගස්ස ගමනේනවා සග්ගස්ස ගමනේනවා කිව්වේ ස්වර්ගයට සග්ග කියන වචනය මේ දිව්‍ය ලෝක කියන අර්ථයෙන් තමයි මෙහි දෙව්ලොව බඹලොව කියන ඒ කියන්නේ සුගති භූමි කියන අර්ථයෙන් තමයි සග්ග කියන වචනය එහි සාකච්ඡා කරන්නේ ස්වර්ග දැන් ඔය කතෝලික පින්වතුන්ලා කියන්නේ ස්වර්ගයට යනවා ඒ ඇත්තොත් ඒ දෙවියන් ගාවට යනවා අපෙත්තේ දෙවියන් සමග එකතු වීම කියන එක නැත්තම් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබීම සග්ග සුගති ගාමී වීම බ්‍රහ්ම ලෝකවල උපත ලැබීම සුගති ගාමී වීමක් ලෙස එතකොට එවැනි තලයකට ගිහිල්ලා එහි ඉන්න ඉහළම තනතුරු වලට පත් වුණත් දැන් දිව්‍ය ලෝකේ නම් සදෙව්ලොවට අධිපති වෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයානේ සදිව්‍ය ලෝකය. හි ආධිපත්‍ය හොබවනවා කියලා අපේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ සක්‍ර දේවේන්ද්‍රයන් පෙන්වනවා. ඊළඟට සබ්බ ලෝකාධිපත්‍යේන දිව්‍ය ලෝකෙට, මනුෂ්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට කියන්නේ මේ තුන් ලෝවටම ආධිපත්‍ය හොබවන කෙනා ලෙස අපේ ශාසනයේ පෙන්වන්නේ චර ලොකු බලයක් තියෙනවා කියලා පෙන්වලා දීලා තියන්නේ මහා බ්‍රහ්මයාට. එතකොට මනුෂ්‍ය ලෝකේ සක්විති රජ වෙනවට වඩා දිව්‍ය ලෝකයේ ඉපදිලා සුගති භූමියේ සක්‍ර දේවේන්ද්‍රයා වෙනවට වඩා සක්‍ර දේවේන්ද්‍රයා වෙනවට වඩා බඹලව ඉපදිලා තුන්ලොවටම බලය පවත්වන මහා බ්‍රහ්ම රාජයෙක් වෙනවට වඩා තථාගත ධර්මයේ පෙන්වන්නේ සෝතාපට්ටි ඵලං වරම් උතුම් සෝතාපන්න ඵලයට පත්වීම උසස් කියලා. උතුම් සෝතාපන්න ඵලයට පත්වීම උතුම් කියලා තමයි පෙන්වන්නේ. ඒකනේ අර අනේ පිඬු සිටුතුමා තමන්ගේ පුතාට ධර්මය අවබෝධ කරන්ට සෝතාපන්න ඵලයට පත් වුනොත් මගේ පුතා හොඳයි කියන ඒ තිබුණු දැඩි සෙනෙහස නිසා කහවණු ගණන් නියම කර කර කියනවා මේ ගාන දෙනවා ගිහිල්ලා බණ අහලාවත් බණ පදයක් ඉගෙනගෙන ආවත් මතක තියන් ආවත් මොකද යාට හිටපු දරුවෝ මහා සුභද්‍රා චුල්ල සුභද්‍රා සුමනා දේවි මේ දියණිවරු හරි ශ්‍රද්ධාවන්තයි තාත්තා වගේම ධර්මය අවබෝධ කරපු දරුවෝ හැබැයි කාල
කුමාරයා විරුද්ධ නැහැ දැන් උගත් කමෙන් ඉහෙලට ගිහිල්ලා මේ වැඩවලට විරුද්ධ නැහැ හැබැයි උදව් කරන්නේ නැහැ විනෝදෙන් කාලා බීලා ඉඳලා තිනු දැන් උගත් දරුවෙක් අන්තිමට ඔහුටත් මේ උතුම් ලාභය ලබා දෙන්න ඒ ආදරණීය තාත්තා අනේ පිඬු සිටුතුමා කල්පනා කරනවා එයා උපායක් යොදනවා මියා සල්ලි වලට ටිකක් කැමති නිසා වැඩිපුර සල්ලි දෙන්නම් ගිහිල්ලා බණ අහලෙන්න කියලා. ඒ විදියටයි ඒ මාර්ගය දායාද කරන්න කැප වුණේ තාත්තා කෙනෙක් විදියට අනේ පිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට කාල කුමාරයා යවලා. ඔහු මාර්ගඵලලාපියෙක් වුණා ධර්මයේ ඉගෙනගෙන. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා ඔබ वीर्य करोण मीर्य करमिंगलु सार्थकत्व अंट वडा इहलम सार्थकत्व लेस भाग्यवत हंसे पेन्नुवे मे भवय निमाकरण कोट उतुम सोतापन्न पलयट हो पत्वेला अपि मे भवय निमाकरोण दीकट खल्गंड मुकद खल्गंड बेरी මරණ දවස සම්බන්ධව නිගමනයක් කාටවත් නැති නිසා ආපුලුවම් 50 පැනලා ඉතින් 50 පැනලා ඉඳීද කවුද දන්නේ 50 පැනලා කවුද දන්නේ ඉඳීද කියලා 60 70 පහු වෙලා කාගෙන්ද සහතිකයක් තියෙන්නේ ඔව් ඔබට 70 පහු වුණාම පුළුවන් මේ ගමන යන්න කියලා කොතනකවත් නැහැ ඒ නිසා බුදුදහමේ යෝජනාව තමයි අද අද එයි මරු පිං කරගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පහදිත අවසන් බුද්ධ වචනේත් එය තමයි අවධාරණය ඊ ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ මඟ පෙන්වීම අපට කරන්නේ අපි ලබන සියලු ලෞකික ජයග්‍රහණ සියලු ලෞකික සාර්ථකත්වයන් එක තැනකදී අපේ වසඟේ තියාගන්න බැරුව අපි විඳවන තැනක් වෙනවා අපි පීඩා විඳින තැනක් වෙනවා අපි අසහනයට පත් වෙන තැනක් වෙනවා අන්න එතෙන්දී අපි අවබෝධ කරගත යුතු ඒ උතුම් තථාගත ධර්මය අවබෝධ කරලා තිබුණොත් දුරු කරගත යුතු කෙලස් ටික අපි දුරු කරගෙන තිබුණොත් මොනව ලැබුණත් මොනව අහිමි වුණත් අපේ හිත තුල සැනසීම නැති වෙන්නේ අපේ හිත තුල අසහනය වර්ධනය වෙන්නේ අතෘප්තිමත් බව වර්ධනය වෙන්නේ सदा कालिक सनसीम सामय सतुट खोयागन्न विद्याई पुत्रजानन वहन्से पेन्नल देन्नी लोके हम शास्त्रवरेक उत्साह कले सदा कालिक सनसीम खोयागन्न एक एक के काय एक एक थैंगवल तीयन भाव योजना करा भाग्यवतुनां से बोधिसत्व अवधिये दिम अवबोध करा ब्रह्मलोकेट गियाट ध्यान लबला කල්ප කෝටි ගානක් කවුරුදු ඒවයි ජීවත් වුණත් ඒක සදාකාලික සැනසෙල්ල නෙමෙයි ආපහු එන්න වෙනවා කියලා. ඒ නිසා ආපහු එන්නේ හේතු තිබුණොත්. හේතු ඉතුරු කරන් කොයි ලෝකෙට ගියත් නැවත එතනින් ඉවර වෙලා තව තැනක උපදින්න වෙනවා. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ ඔබ නවත උපදින හේතු නැති කරන්න නැති කරන්න බැරි නම් උපදින හේතු ඒ කියන්නේ වාරගාන අඩු වෙන විදියටවත් හේතු නැති කරන්න සෝතාපන්න වෙන්න කියන්නේ ඒකයි සෝතාපන්න වෙන්න කියන්නේ ඒකයි එනිසා අද දේශනාව තුල මා ඔබට පුංචි උද්‍යෝගයක් ඇති කරන්නට කල්පනා කළේ ඔබගේ ආධ්‍යාත්මික ගමනේ ඒ පවතින ඉලක්කය නැවත
මතක් කරගන්න. නැවත ආධ්‍යාත්මික අරමුණ මොකක්ද ඔබේ කියලා අවධානයක් යොමු කරන්න. අවධානයක් යොමු කරන්න. ඒ සඳහා ඔබ කරන දේවල් එකක්වත් නවත්තන්න එපා. එකක්වත් නවත්තන්න එපා. ඉගෙන ගන්න, රැකිරක්ෂා කරන්න, ළමයි ලපටින්ගේ වැඩ කරන්න. ඒත් ඔබ වෙනුවෙන් ඔබේ නුවණ දියුණු කරගන්න. ඔබේ හිත සුවපත් කරගන්න. ඔබේ සැනසෙල්ල ළඟා කර ගැනීම සඳහා ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඥානය දිනු කරා ඥානය දිනු කරා ඒ ප්‍රඥාව දිනු කරා පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්ට ඔබ ඔබගේ නුවණ මෙහෙවන්න එතන තමයි ඔබ ඔබට දෙයක් කරගත්තු තැන බෑ නැත්තම් ඔබේ මේ ලෝකෙටත් ඔබේ ආදරණීයයන්ටත් දේවල් කරපු කෙනෙක් ලෙස ඉඳලා යන්නත් පුළුවන්. ඒත් ඒක සුරක්ෂිත නිමාවක් නෙමෙයි. යම් ආකාරයකට මේ භවය නිමා කරද්දී යම් සුරක්ෂිත බවක් ඔබට ඇති කරගන්න නම් ඔබේ හිතට ඔබට සිද්ධ වෙනවා ඔබේ ජීවිතේ මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් මාර්ගය තුල ඔබ ඔබේ පුහුණුව තුල නියැලෙන්න. ඉතින් අද දවසේ උතුම් මාතෘකාවක් සරලව පුළුවන් තරම් සරලව සාකච්ඡා කරමින් ඔබේ නැති උද්‍යෝගය ඇති කරන්නටත් තියෙන උද්‍යෝගය තව දුරටත් වර්ධනය කරගන්නටත් උතුම් නිවන සඳහා උතුම් සැනසීම සඳහා භව ගමන කෙටි කර ගැනීම සඳහා අවශ්‍ය වෙන උතුම් මාර්ගෝපදේශනයක් තමයි මේ දේශනාවෙදී අපි සාකච්ඡා කළේ. ඒ නිසා හැමදාමත් ඔබට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් නුවණින් ඒ උතුම් ධර්මය මෙනෙහි කරමින් ඒ උතුම් ධර්මය ධර්මානුධර්ම ප්‍රතිපත්ති තුළ ප්‍රගුණ කරමින් පුහුණු කරමින් මේ භවය තුළදීම ඒ උතුම් අරමුණු සාක්ෂාත් කරන්ට ඔබත් වීර්ය කරන්ට අපත් වීර්ය කරමින් ඉන්නවා. අද දවසේ මේ උතුම් දේශනාව සිද්ධ කරන්ට උතුම් දායකත්වය අරගෙන කටයුතු කළේ සදෑවත් අචිනි සෙනවිරත්න මහත්මිය කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අපේ මතක විදියට තුමිය ජීවත් වෙන පළාත ආදරණීය අම්මගේ ජන්මදිනේ චිත්‍රා සෙනවිරත්න මාතාවගේ ජන්මදිනේ අවුරුදු 77ක් සම්පූර්ණ වෙන ආදරණීය අම්මට 21 වෙනිදාට ඒ උදාර මාතාවට ආශිර්වාද කරන්ට එතුමියට නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනය ප්‍රාර්ථනා කරන්ට තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්මය අද දවසේ සිද්ධ කළේ. බොහෝ දෙනෙකුගේ සිත නිවාසනසා ගන්නට මේ උතුම් දේශනාව සඳහා දායක වෙමින් දක්වපු දායකත්වයෙන් ලැබුණු ආශිර්වාදය ඒ මවුට නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න සුවපත් ජීවිතයක් ගෙවන්නටත් මේ භවයේ තුලදීම උතුම් ධර්මය අවබෝධ කරගන්නටත් සියලු දෙවියෝ උපකාර කරත්වා ඒ උතුම් දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ෆුජි සුගත සෙනසුන කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ ඇතුළු සේනාසනයන්හි ආධිපත්‍ය ඔබවන අපේ සහෝදර හුරුලුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට කනගවා සුගත සේනාසනාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටියේ සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සායන් වහන්සේලටත් බණ අහපු සියලුම සායන් වහන්සේලටත් බණ අහන්ට සම්බන්ධ වුණු සදහැවත් බුද්ධ පුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා උතුම් දෙවිවරුද මේ පිම්බලෙන් නිවනම අවබෝධ කරත්වා සාදු 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 ඒ වගේම ඔබ නමින් මිය ගියපු සියලු ඥාතීන් අචිනිත්සෙන විරත්න මහත්මිනි එම මාතාව වන චිත්‍රාසෙන විරත්න මාතාව නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අපේ මේ භවයේ වගේම සසර ගමනේ මිය ගිය සියලු දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා සුවපත් වේවා සැපවත් වේවා උතුම් නිවනම අවබෝධ වේවා සාදු 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 අවසාන වශයෙන් සෙසෙම අචිනිසෙන විරත්න මහත්මිනියගේ ආදරණීය අම්මා චිත්‍රාසෙන විරත්න මාතාවටත් ඔබ අප හැම දෙනාටත් ඒ පවුලේ දුවා දරුවන්ටත් ඔබගේ දුවා දරුවන්ටත් සියලු යහපත සැලසේවා නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න සුවපත් ජීවිතයක්ම ලැබේවා ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසීම උදා කරගන්න අපටත් දෙවියන්ටත් මියගිය අපේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් පින කුසලය පාරමිතාවක් වේවා සාදු 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 ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවාං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති තී හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා සාදු සාදු සාදු